රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම පාසල් යනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයා. දැන් මගේ දුව පාසල් යනකොට එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. තුනිසා මෙහෙම ඉතිරි කරනවා ක්‍රීම් සුපිරි අඩු මිල රුපියල් 920යි. ඒකින්ද මේ ස්වාධීනයි කියන කතාවේ ඔක්කොම එතුමා මේ මැතිවරණය වෙනුවෙන් හදාගත්ත බොරු. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්වාධීන අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වුණාට එතුමා ස්වාධීන අපේක්ෂකෙක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ඡන්දයක් බවට ඔවුන් පත් කරගෙන තියෙනවා. දැන් මේ අනුරාධපුරයේ රැලිය සම්බන්ධව හිතට එකඟව සතුටු වෙන්න පුළුවන්ද? අපි හිතට එකඟව සතුටු වෙන්නේ නෙමෙයි, අපි ඒ සම්බන්ධයෙන් උද්දාමයට පත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. තිබ රැසීමේදී අන රම්පාර දිහා නරියෙකුයි බදුල්ලේ නරියෙකුයි ගැනලා මෙතන හූ කිව්වා. මේකේ ඇවිල්ලා අපිට දිගට හරහට මඩ ගහන්න පටන් ගත්තා. ගොඩක් කියන්න ඕන දලන් දේවල් තියෙනවා, ඒවා උස්සා ගන්න එපයි කියලා මම ওই නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඕගොල්ලෝ කටවල් වලට අපි බය නැහැ. කිරිපිටි පොලිම, ගෑස් පොලිම කියන කුඩා සාධක නතර කරා කියලා අපිට කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සාක්කුවට වැටෙන්න කියලාද? චන්ද්‍රසේන ඇමතිවරයා මහත්තයක පෞද්ගලිකවම කියලා දෙන රනිල් වික්‍රමසිංහට උදව් කරන්නේ කොහොමද? එකෙක් ඉඳලා මගේ ඇමතිකම දෙන්න නැත්තම් මුංගෙන් 10ක් ආවොත් මට කොහොමද ඇමතිකම නැහැ කියලා. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා යන්නේ ඇමතිකම නිසා, නීති ප්‍රශ්න නිසා. ඊළඟට මහින්දානන් දලුත්ගේ මැතිතුමා යන්නේ පෞද්ගලික ප්‍රශ්න හදාගෙන පක්ෂෙත් එක්ක. රනිල් වික්‍රමසිංහ කියනවා මේ රටේ තෙල් පොලින් නැති කරේ මම, ගෑස් පොලින් නැති කරේ මම, බංකොලොත් බාවින් රට මිදෙව්වේ මම. ඒ නිසා මට ඡන්දෙ දෙන්න. මේක කියද්දි අත්පොඩි ගහනවා පවිත්‍රා දේවි, නිමල් සිරිපාල් සිල්වත් ගහනවා, චාමර සම්පත් දසනායකේ අත්පොඩි ගහනවා ලොකුවට. දැන් අපිට අහන්න තියෙන ප්‍රශ්න තමයි අපිට රටේ තෙල් පොලින් ඇදුවේ, අපිට මේ රට අරාජිකත්වයට අරන් ගියේ, අපිට හොරා කෑවේ. දැන් ඒක කරපු බඩු ටිකම ඔක්කොම එකතු වෙලා දැන් කිනෝ ආර්ථිකය හදන්න බංකොලොත් බාවේ මුදව ගන්න ඒගොල්ලන්ට දෙනු දෙන්න දෙන්න තමයි ඕන. දැන් අපි රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරා, කැබිනට් මණ්ඩලයේ අනුමත කළ මේ වැඩ පිළිවෙල ඡන්දෙ බලාගෙන කරන පත්‍රිකා නෙමෙයි මේවා. ආණ්ඩුව අරන් තියෙන අරුම පුදුම තීන්දුවක්. සැප්තැම්බර් මාසේ 21 න් පස්සේ ගෙදර යන ආණ්ඩුවක් අද ගන්නවා තීන්දුව 2025 ජනවාරි ඉඳලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප 124යි 135යි අතර ප්‍රමාණකින් වැඩි කරනවා. කැබිනට් මණ්ඩලයේ අවුරුදු දෙකක් මේ රටේ පාලනය කෙරිච්චා. ඒ කාල සීමාව තුල කරන්න තිබ්බ වැඩ ලබන ජනවාරි ඉඳලා කරනවා කියලා කියන එක මම ඉතින් ඉතාම ලැජ්ජාසහගත තීන්දුව තීරණ ගැනීමක්. මේ රනිල් වික්‍රමසිංහ ජනතාවගේ තියෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න මැදිහත් වුණු ජනාධිපති කෙනෙක් කියන එක අපේ ගරු අධිකරණයෙන් තහවුරු කළා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට තව මාසයයි තියෙන්නේ. ඔහුගේ ජනාධිපති සිහින දැනටමත් ඉවර වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාවට නායකත්වය දෙන්න නුසුදුසුම චරිතය රනිල් වික්‍රමසිංහ කියන එක මේ නඩු තීන්දුව තුලින් තහවුරු වෙලා ඉවරයි. මැතිවරණ කොමිසම කිව්වත් අහන්නේ නැහැ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් කිව්වත් අහන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වත් අහන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට දැන් ලංකාවේ නැතන යහු. නැතන යහුට මුළු ලෝකෙම කිව්වත් ගාසාදිනට ගහන්න එපා කියලා මිනිහ ගහන. ලෝකල් නැතන යහු තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිවරණ වේදිකාවක තරහම තරහයි කියලා කියනවා ඔහුත් එක්ක එකතු නොවුණු මිනිස්සුත් එක්ක. දැන් ජනතාවට කියන්න තියෙන්නේ අපි තරහයි. 2015 බැඳුම් කර වංචා. ඉතින් අපි තරහයි. තමුන්ගේ තරහ සැප්තැම්බර් 21 වෙනිදා රනිල් වික්‍රමසිංහට විරුද්ධව පෙන්වන්න සූදානම් කියන පණිවිඩය අපි රනිල් වික්‍රමසිංහට කියනවා. මේ ටිකේ දුන්න මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව රාබි 4 ලබා දීලා තියෙනවා 1078ක්. බියර් බලපත්‍ර ලබා දීලා තියෙනවා 647ක්. සාමාන්‍ය හෝටල් විදියට දාලා තිබුණේ වගේ 765ක් අලුතෙන් දීලා තියෙනවා. මේ සියල්ලම ඈත් එක එකතු වෙච්ච මන්ත්‍රීවරුන්ට තමයි මේ සම්පූර්ණ ලැබලා දීලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගිය 10 වෙනිදා තිබ්බයින් පස්සේ අනුරාධපුරයේ රැලිය රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ වනතුරු කිසිම රැලියක් තියාගන්න හම්බුනේ නැහැ. දවස් 13ක් දැන් ඔහුගේ කැම්පේන් එක පටන් අරගෙන. ඒ නිසා මම හිතන්නේ ඔවුන්ට ජනතාව ඒක රාශි වෙන්නේ නැහැ. පුද්ගලින් විදියට ඔලු ගෙඩි ගත්තට මිනිස්සු ඉන්නේ වෙන මතයක. ඒ නිසා අති විශාල පරාජයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඇති වෙනවා කියන එක ගැන අපිට කිසිදු සැකයක් නැහැ.